ඒහි පස්සිිකෝ ඒහි පස්සිිකෝ එන්න එ දරුමය දකිින්බෑ නමුෝතත්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස නමෝතත්සේ භගවතෝ වරාහතෝ සම්මා සම්බුද්ධස නමෝතත්සේ භගවතෝ අරාතෝ සම්මා සම්බුද්ධස අද උදෑසන ඒ පසිකෝ සදහම් වැඩසටහනෙන් තතාගතයන් වහන්සේ ලෝකයාර් දේශනා කළ මහාකම්ම විභංගය පිළිබඳව පැහැදිරිකර දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුසලින් අකුසලේ මැඩලන්නත් පුොළුවන් ගේම අකුසලෙන් කුසලේ මැනලන්නත් පුළුවන්. කුසලෙන් කුසලේ මැනලන්නත් පුළුවන්, අකුසලෙන් අකුසලේ මැඩලන්නත් පුළුවන් බව. ති මේ කාරණාව අපට වඩාත්ම පැහැදිලි වන්නේ තතාගතයන් වහන්සේ මේ පිළිබඳව කළ දේශනාව විමසා බැලීමෙන්. ආනන්ද හාමුදුරන් වහන්සේට සහ සමිදී තෙරුන් වහන්සේ මේ දේශනාව, ගතයන් වහන්සේ රජගහා නුවර වැඩේන්න අවස්ථාවක දේශනා කරන්නට ඒ දනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පුද්ගලයන් හතරදිනෙක් ඉන්නවා. දස්ස අකුසලය කරමින් ඉන්නවා ඒ දස අකුසලය කරමින් ජීවත් වෙලා මරණින් පස්සේ දුගතිය උපදෙනවා දෙවැනි පුද්‍යලයා දස කුසලය කරමෙන් ඉන්නවා. මරණින් පස්සේ ඔහු උපදින්නේ සුගතියේ. තුන්විනියා දස කුසලය කරමින් ඉන්නවා. ඔහු මරණින් පස්සේ උපදිනවා සුගතිය. එවගේ මහාත්‍රවෙනයා දස කුසල් දහම් කරමින් ඉන්නවා වෙනවාට මරණයට පත්වුනාට පස්සේ ඉපදිලඉන්නේ. දුගතියේ. මේ පුද්ගලයන් හතරදිනා පිළිබඳව කරන දේශනාව තමයි මහාකම්ම විභංග. මේක තථගතයන් වහන්සේ කෙනෙකුට පමණයි ලෝකයට කරන්නට පුලුවංකම තියෙන්න. ලෝකයේ වෙන කිසිීම කෙනකට මහාකම විභංගය දේශනා කරන්නට පුලංකමක් නෑ. ලෝතරා බුදුරජාණන් වහන්සේ. කෝ උන්වහන්සේකෙන් ශ්‍රාවකයක් ඉගෙනගෙන ලෝකයාට දේශනා කරන්නේ ති මේ දේශනාව අප දැනගත් හම මේ සුගති දුගතිවලට පත්වෙන නිශ්චතයක් නොන බව අපි හම දෙනාටම ඒ ඒක අහන්ත සාහථකයක් ඒ සඳහා නොලබෙන බව අපට පැහැදිරි කර ගන්නට පුළුවන්කම ලැබෙනාව පුද්ගලයන් හතර දෙනා පිළිබඳව ි පළමුයම්ම නැවතස් සීපත් කරගනිමු දස අකුසලය කියල කියන්නේ ප්‍රාණගාතය අදත්තාධානය කාමිත්‍යාචාරය බොරු කියීම කේලම්කීම පරිසචනීම හිස්වචන කීම අභිජ්්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මේ දස අකුසලේ පිළිබඳු අපේ පින්නතුම් හොඳින් දන්නවා එ දස අකුසලය කරමින් ජීවත්වෙනවා එහෙම ජීවත්වෙන පුද්ගලයා මරණෙන් පස්සේ දුගතිය උපදෙනවා. එවගේම මේ කියන දස අකුසලේම කරමින් ජීවත්වෙනවා ඔහුගේ මරණින් පස්සේ උපත සුගතිය සිදුවෙනවා. ගේම තුන්මිනියා දසකුසලය කරමින්නකැන්නේ අර කියපු දස අකුසලේම වැල කියල්ලා හොඳට පින්දාම් කරමින්ඉන්නවා. ඔහු මරණින් පස්සේ උපදෙනවා යක ඒ විදිහරම ජීවත්තන තව කෙනෙකු මරණින් පස්සේ උපදිනවා දුගතිය. ති මෙන්න මේ කාරණාව පැහැදිරි කරමින් තමයි දේශනාව තතාගතයන් වහන්සේ සිද්ධ කරලා තියෙන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ යම්ශ්‍රමනය හෝප්‍රාක්්මනෙක් සමතය වඩනවා සමතය වඩල හොඳර හිත සමාහිත කරගෙන දිබචක්කු ඥානය උපදවා ගන්නවා ඒ දිබචක්කු ඥාන උපදවාගත් හම මෙන මේ පලවෙනි දිපචක්කු ලාබයාට දකින්න ලැබෙනවා පළවෙනිම පුද්ගලයා දස අකුසල්කරමින් හිටියා ඒ මරණින් පස්සේඔුගේ උපත සිදුවෙලා තියෙන්නේ දුගතිය මේ කියන කාරණය දැක්හාම මහු ලෝකයාට ප්‍රකාශන පහක් කරනවා මේ දස අුසල් වා දස අකුසලි විපාකත් තියෙනවා. ඒ දස අකුසල් කරලා එවගේ මරණෙන් පස්සේ. දුගතිය ඉපදිලා ඉන්නවා දැක්කා. ඒ දෙවෙනි ප්‍රකාශනය ගේ පළවෙනි ප්‍රකාශයටතමයි දස අකුසල් ඇත යට විපාක තියෙනවා කියන ප්‍රකාශනය දෙනි දස අකුසල් කරමින් හිටපු කෙනා දුගතිය එපදිලා ඉන්නවා දැක්කා. එහෙම ප්‍රකාශ කලා. ඉළඟට ඔහු ප්‍රකාශ කරනවා ලෝකයාට දස්ස අකුසල් කරන. සියලු දෙනාම දුගතිය උපදිනවා කියලා. ඔුගේ තුන් එන ප්‍රකාශනය. හතරවැනි ප්‍රකාශනය තමයි මේ දිබචක්කු ලාභියයා දකින පිළිවෙල. අනුවම යම් කෙනෙක් දකිනවනං ගන්නවන ඒක හරි වෙන පිළිවෙලකට දැනගන්නවන වැරදිී ඒ ඔහුගේ හතර වෙන ප්‍රකාශනය එට පස්සනි ප්‍රකාශනය තමයි මා මේ ප්‍රකාශ කළ දේමයි සතතිය වෙනත් ප්‍රකාශනයක් කළොත් මේ මොහු පිළිබඳව ඒ මිත්‍යාවක් කියලා හෝම දැඩිව අරගෙන දෘෂ්ටියක්ක හැටියටම අරගෙන ලෝකයාට ප්‍රකාශ කරනවා මේ දිවචක්කු ලාබයා අර දුගතිය එපදිලා ඉන්න පුද්ගලයා දැකලා මේ කළ ප්‍රකාශන පහා. තවත්ශ්‍රමණයකෝ බ්‍රාහ්මණයෙක් මේ සම්මතිය වඩලා දිවචක්කු උපදවනවා. ඒ දි්චක්කු උපදවාගත්න පුද්ගලයා දෙවැනි පුද්ගලයාව දකිනවා. දෙවැනි පුද්ගනයා කවුද දස්රකු සල්කරමින් හිටියේ මරණෙන් පස්සේ දුමේ සුගතිය ඉපදිලා ඉන්නෝ දකිනවා. ඒ නිසා මේ දිබ්චකුලාභයා මේ ප්‍රකාශන පහ ලෝකයාට කරනවා. දස්ස අකුසල් කියල දෙයක් නෑ දස අකුසල් කියල දෙයක් නෑ ට විපාකත් නෑ හොන පලවැෙනම ප්‍රකාශන දෙවැනි දිබ්චකු ලාභයාගේ. දස අකුසල් කරමින් හිටපු පුද්ගලයා සුගතිය ඉපදිලලායිඉන්නවා හොම දැක්කා ඒ දෙවැනි පකාය තුන්නි ප්‍රකාශනය දසාකුසල් කරන සියරුදිනාවම සුගතිය උපදිනවා. දසාකුසල් කරන සියලෝ දිනාම සුගතිය උපදිනවා කිය ප්‍රකාශ කලාා. ඒක ඔහුගේ තුන් එන ප්‍රකාශනය. හතර වනි ප්‍රකාශනය පළවෙනියාගේ ප්‍රකාශනයට හා සමානයි මාමේ දන්න පිළිවල ම හරරි වෙන පිළිවලට මුහ පිළිබඳව කවුරවාල දන්නවන ඒක වැරදි. ඉට මාමේ කළ ප්‍රකාසනීමයි සත්‍යය අනකේවා සත්‍යය කියලා දැඩිය ලෙස දෘෂ්ටයක්ක් ඇටියට අරගෙන ලෝකයා ප්‍රකාශ කරනවා. ඒක ඔහෝගේ පස්සෙන ප්‍රකාසය. ත්‍රමේ දෙවැනි දිපචක්කු ලාභියගේ ප්‍රකාශන පහා. ඉනට බුදුරජාණා සිදේශනා කරා මේ ලෝකයේ යම් ශ්‍රමණයකෝ බ්‍රාහ්මනයක් සමතිය වඩල දිබචක්කු ල බාගන්නවා. මේ දිබචක්කු ඥාණය උපදවාගන්න මේ තුන් එෙනයා දකිනවා අර පුද්ගලයාගෙන් තුන්ගෙනියාව. ඒ තුන්ෙන පුද්ගලයා තමයි දස කුසල් කරමින් හිටියා ඒ ස මේ මරණින් පස්සේ සුගතියේ පදිලා ඉන්නවා දැක්කා. ඒ පුද්ගලය දකින මේ දිබ්වචක්කුලාභියත් ලෝකයාට ප්‍රකාශන පහක් කරනවා. දස කුසල් කියල දෙයක් තියනවා. ඊට විපාක තියෙනවා. එක හුගේ පළවෙෙන ප්‍රකාශනය. දස කුසල් කරමින් ඉඳලා මරණින් පස්සේ සුගතිය ඉපදිලා ඉන්නවා මම දැක්කා. එට ෝගේ තුගෙන ප්‍රකාශන තමයි දස කුස්සල් කරන සියරෝ දෙනාම මරණින් පස්සේ සුගතිය උපදිනා. ඔහුත් ප්‍රකාශ කරන්නේ හතරවෙනිසා පස්සන ප්‍රකාශනය අර කලින් දිබ්බචක්කුල්ලාබියන්ගේ ප්‍රකාශනට සමාන. මා මේ දන්න පිළිවෙලමයි හරි වෙන පිළිවෙලට මොහ පිළිබඳව දන්න න ඒක වැරදිී. යගේ මා මේ ප්‍රකාශ කළ දේමයි සත්‍යය අනිෙක් ප්‍රකාශන සියල්ලම මිත්‍ය කියලා එක දෘෂ්ටියයක් හැටියට මරගෙන ඔහු ප්‍රකාශ කරනවා. තොට ඒ තුන්වෙෙන දිබ්ව චක්කුලාබියගේ ප්‍රකාශන පහ. මේ ලෝකයේ යම් ශ්‍රමණය කෝ බ්‍රාහ්මණයෙක් සමතයේ දියුණු කරලා දිපචක්කපදවා ගන්නවා. ඔහුට දකින්න ලැබෙනවා අර පුද්ගලයක් හතර දෙනාගෙන් හතරවෙනයා. හතරවෙනය කවුද දස කුසල් කරමෙන් ජීවත් වනේ මරණෙන් පස්සේ ඉපදලා ඉන්නවා දකිනවා ඔහ මේ දුගතියේ. තැන් දුගතිය ඉන්නවා දැක්කහාම මේ මේ හතරවෙනි දිබ්බචක්කුලාබයා මෙන්න මේ ප්‍රකාශන පහ ලෝකයාට කරනවා. මකක්ද දස කුසල් කියල දෙයක් නෑ. මේ ෝක දස කුසල් කියල දෙයක් නෑ හිට විපාකත් නෑ. එහම කියන්න හේතුවතමයි දස කුසල් කරම හිට මනුස්සයා දුගතිය ඉපදිල ඉන්නවා දැකපු නිසා.ඉළඟට දස කුසල් කරමින් හිට පුද්ගලයා දුගතිය ඉපදිලාඉන්නවා දැක්කා ඒ ප්‍රකාශනයක් කලා තුන් ඉනි ප්‍රකාශනය ඔහුගේ දස කුසල් කරන සියලු දෙනාම අපායට යනවා දුගතයට යනවා දස කුසල් කරන සියරු දෙනාම දුගතිය උපදිනවා කිය මේ දිව්‍යජකුලාභයා ප්‍රකාශ කරනවා ඔහුගේ හතරවැනි ප්‍රකාශනය තමයි මාමේ දන්න පිළිවෙලම තමයි හරි ම ප්‍රකාශ කල් පිළිවෙල මයි හරි. ගොට ඊළඟටගේ පස්සන ප්‍රකාශන මාමි කළ ප්‍රකාශනය මාමිළ කටාවතුමයි සත්තිය. අන ඒවා මිත්‍යාවක් කැටල් බොහෝම දෘෂ්ටිගතව හො ලෝකයට ප්‍රකාශ කරනවා. දෙැන් තතාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දිබ්බචක්කු ලාබිින් හතර දෙනා. ඒ දිවස් උපදවා ගෙන. පුද්ගලයන් හතර දෙනා පිළිබඳව ප්‍රකාශන පහ බැගින් ලෝකයාට කළා මෙතනදි විශේෂීම් දැන් අපට ඉගෙනගන්න තියෙන කාරණය තමයි තතාගතයන් වහන්සේ මේ පිළිබඳව කරන දේශනාව මේක තතාගතයන් වහන්සේ කෙනෙකුටම විෂේවෙන කාරණාවක් කියන එකත් අපි තියඋගන්නට ඕන කම්ම විශය බදුජාණන් වහන්සේ මේ පුද්ගලයන් හතරදිනාගේ ප්‍රකාශන පිළිබඳව මෙන්න මෙහෙම දේශනා කරනවා. පළවිනි දිභචක්කු ලාවයා ප්‍රකාශ කලා අකුසල් කියල දෙයක් තියෙනවා ඊට විපාක තියනවා මොක දක්සල් කරපු කෙන දුගතියේ පෙදිලන්න හො දැක්කා ඒ දැකලා ඔහු පිළිබඳුව කළ ප්‍රකාශනය බුදුජාණන් වහන්සේ පළවෙනි කාරණය අනුමත කරනවා අකුසල් කියල දෙයක් තියෙනවා ඉට විපාකත් තියෙනවා හු දෙවිනි ප්‍රකාශනය තමයි අකුසල් කරමින් හිට පුදගලයා දුගතිය ඉපදිලයිඉන්නවා දැක්කා. බුදුරජාන් වහන්සේ ඒකත් අනුමත කරනවා. ඒත් හරි.ඉට ඔහු ප්‍රකාශ කලා තුන්වෙෙන ප්‍රකාශනය හැටියට අකුසල් කරන සියලු දිනාම දුගතියට යනවා කියලා. අන්න ඒකාරණය බුදුරජාන් වන්සේ අනුමත කරන්නේ නෑ. අකුසල් කරන සියලු දිනාම දුගතියට යනවා කියන එක අනුමත කරන්නේ නැහැ. විශේෂයම මේ සියලු කියන වචනය නිසා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කරනවා එක අනුමත කරන්නේ නැැ. ඉ රොහුගේ හතරවෙන් ප්‍රකාශනය ඔහු දන්නා පිළිවෙලමයි හරිකියපු ප්‍රකාශනයක් බුදු හාමුදු අනුමත කරන්නේ ඕගේ පස්තන ප්‍රකාශන මා මේ ප්‍රකාශ කළ දේමයි සත්‍යය අනකකොම් මිත්‍යාව අන්න එවැනි ප්‍රකාශනත් අථගතයන් වහන්සේ අනුමත කරන්නේ නැ. මාම කියන දේවල්ම තමයි හරි අනෙක් දේවල් වැරදී කියල සමාට අපව සමාජත් ඇවිවිධ අය එවිදියට කතා කනෝ නොමුත් අතාගත දේශනාවේ එහෙම තමන් ප්‍රකාශ කරන දේමයි සත්‍යනකය වසච්‍යයි කියන ප්‍රකාශන තථගතයන් වහන්සේ අනමත කරන්නේ නෑ. මේ ප්‍රකාශන දෙකත් ඒ න්න හත්‍රව නිසා පස්සන ප්‍රකාශන දෙකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එට දෙනි දිබ්බ චක්කුලාභියා කළ ප්‍රකාශන පහ අකුසල් කරමින් හිටිය පුද්ගලයා සුගතිය ඉපදිලා ඉන්නවා දැක්කේ දෙවැනි දිබ චකුලාබයා එහෙම දැකලා ඔහු ප්‍රකාශ කළ අකුසල්ල කියල දෙයක් නෑ අකුසල් කියල දෙයක් නෑට විපාකත් නෑ ඔහුගේ ප්‍රකාශනය බුදුහා වරෝ ප්‍රතික්ෂේප කරන මොක දකුසල් කියල දෙයක් තියෙනවා විපාකත් තියෙනවා. එට අකුසල් කරමින් හිටපු කෙනා සුගතිය ඉපදිලා ඉන්නවා දැක්කා ඒ බුදුහාමුදුරුව අනුමත කරනවා. එකගෙන අකුසල් කරමින් හිටපු කෙනා. අප සුගතිය එපදිල ඉන්නවා දක්කාගේ ප්‍රකාසන බුදු හාමුදුරු අනුමත කරනවා. මේකට පිළිතුර නිවැරදිව අපිට දේශනාව අවසානයේදී තතාගතතිය න් වහන්සේම පැදිි කර තියෙනවා අප කාරණාවෙන් ඒ කාරණාව පැහැදිරි කරගන්න පුළා. ඔහුගේ තුංගන ප්‍රකාශනය. දමේ අකුසල් කරමින් හිට සිටින නතන් අකුසල් කරන සියලු දිනාම් සුගතියට යනවා කියන ප්‍රකාස. ඒක බුදුරජාණාන්සේ ප්‍රතික්ෂප කරනවා. ඒ අනුමත කරන්නේ නැහැ.ඉළඟට බාමි කළ ප්‍රකාශනයමයි හරි. මේ මේ දන්න පිළිවෙල තමයි හරි කියපු ප්‍රකාශනයක් ප්‍රතික්ෂේප කරනවා. මා මේ කළ ප්‍රකාශනයීමයි සත්‍යානෙකවකොම් මත්‍යාවයි කියලා කළ ප්‍රකාසනයක් ප්‍රතික්ෂේප කරනවා. එතකොට හෝගෙන් ඔහුගේ ප්‍රකාශන පහෙන් අනුමත කළේ මේ අකුසල් අකුසල් කරමින් හිටපු කෙනා. සුගතිය ඉපදිලා ඉන්නවා දැක්කා කියපු කාරණාව.ඉනිසා මේ කාරණා පිළිබඳව අපි බොහෝ හොඳට සිහියෙන් ශ්‍රපණය කරන්න ඕනි රැ මේ කාරණාව තේරුම් ගන්නට අපහස වෙනවා. ට තුන් එනි දිබචක්කුලාබිය කළ ප්‍රකාශනය බලන්න කුසල් කියලා දෙයක් තියෙනවා කුසල් කියල දෙයක් තියෙනවා මොකද ඔහු ඒ ප්‍රකාශනය කරන්නේ කුසල් කරමින් හිටපු කෙනා. කල් කරමින් හිටපු කෙන මරණින් පස්සේ සුගතිය ඉපදිර ඉන්නවා දැක්කා හෙම දැකලා ඔහු ප්‍රකාශන පහක් කරනවා කුසල් කියල දෙයක් තියෙනවා ඒක බුදුරජාණ වහන්සේ අනමත කරනවා. කුසල් කරමින් හිටපු කෙන සුගතිය ඉපදිලා ඉන්නවා දැක්කා ඒකත් බුදුරජාන් වහන්සේ අනුමත කරනවා ඉඟට කුසල් කරමින් සිටින තම් කුසල් කරන සියල්ලු දෙනාම සුගතියට යනවා. අන ඒක බුදුරජාණ වහසේ ප්‍රතික්ෂේප කරනවා ඒක අනුමත කරන්නේ. ඉළඟට ඔහෝ ප්‍රකාශ කරනවා මාම දන්න පිළිවෙලම තමයි හරි ඒකත් බුදුරජාණාන්සේ ප්‍රතික්ෂේප කරනවා. මාම කළ ප්‍රකාසනීමයි සතතිය. අනෙක් ඒවා මිත්‍යාව අන්න එහෙම ප්‍රකාසනයක් බුදුරජාණ වහන්සේ ප්‍රතික්ෂේප කලාා. ට ඔහු ප්‍රකාශ කලා කුසල කියලා දෙයක් තියෙනවාඒවගේම කුසල් කරමින් හිටපු කෙනා සුගතිය පෙදර ඉන්නවා දැක්කා ඒ ප්‍රකාසන දෙකම තථගත වන්සේ අනුමත කළ බැයි කුසල් කරන සියලු දෙනාම සුගතිය උප දිෙනුවා කියෙ එක අනුමත කළේ නැැ. ඉට හතරවෙනි දිබ්වචක්කු ලාබා හතරවෙෙන දිබ්වචක්කුලාබයා ප්‍රකාශ කලා ප්‍රකාශන පහක්. හතරවෙනි පුද්ගලයා තමයි හොඳ පින් දහම් කරමින් හිටිය කෙනා ඒ කුසල් දහම් යෙදමින් හිටිය කෙනාව. ඒ වුනාට මරණින් පස්සේ එපදිල ඉන්නේ දුගතිය තැමි හතරවෙනි දිප්පචක් කු ලාභිය දකිනවා හතරවෙෙනයා මේ විදියට ජීවත් වනාා දැන් ඉන්නේ මේ විදියට දුගතිය එ පදිලා මේ හතරවෙෙනයා දැකලා කරන ප්‍රකාසන පා කුසල් කියලා ජාතියක් නෑ කුසලට විපාකත් නෑ හ කුසලි ප්‍රතික්ෂේප කලා. ඇයි කුසල් කරමින් හිටපුෙන දුගති ඒපදිලයින්නෝ දැක්කාම ඔහු තීරණය කලා මේ ලෝකය කුසල් කියල දෙයක් නෑ. එවගේම කුසල් කරමින් හිටපු කෙනා දුගතියපදිලයින්නෝ මම දැක්කා දෙවනි ප්‍රකාශනයක් කලා. පිට තුන්ෙන් ප්‍රකාශනය කුසල් කරන සියල දෙනාම දුගතියට යනවා. ඉඟට මා මේ දන්න පිළිවෙලමයි හරි අනෙක් පිළිවෙලක් දක්කිනොන වැරදි මාම කළ ප්‍රකාශන මයි සත්‍යය අනෙකව වැරද මේ මිත්‍යා. මේ ප්‍රකාශන පහ පිළිබඳව බුදු හාමුදුරෝදේශනා කළයෙකුමක්ද. කුසල් කියල දෙයක් නෑ කියල කළ ප්‍රකාශනය බුදු හාමුදුරප්‍රදක්ෂේය කළ ොදලෝ ක කුසල් කියල දෙයක් තියනවා ඒ කුසලයට විපාකත් තියෙනවා කුසල් කරමින් හිටපු කෙනා කුසල් කරවින් පින්දාම් කරමින් ජීවත්වන කෙනා දුගතිය ඒපදිලා ඉන්නවා දැක්කා කියලා ප්‍රකාශ කලාන අන්න ඒ ප්‍රකාශනය බුදහාමුදුරු අනුමත කරනවා. ඉනඟට තුන් ප්‍රකාශනය කුසල් කරන සියලු දෙනාමපායනවා කියෙන එක ප්‍රතික්ෂේප කළා.යදොර හතරවිනි ප්‍රකාශනය කොහොමත් ප්‍රතික්ෂේප වුණා පස්සෙන ප්‍රකාශනයක් ප්‍රතික්ෂේප වනාා. ද එනි ප්‍රකාශසන බුදු හාමුදු අන්මත කරන්නේ නෑ. ැ මේ ප්‍රකාසන පහ බැගින් කලා මේ එක දිපජාකුලාබිය ප්‍රකාසන පහ බැගින් කලා. ඒ ප්‍රකාශන වල තතාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළකාරණත් තිබ අනුවත කළ කාරණත් තිබුණා. මේ හතරදිනා පිළිබඳව තතාගතයන් වහන්සේගේ දේශනාවට අනුවම අපි ඒකන ගන්නට ඕරේ. පලවෙනි පුද්ගලයා දස්ස අකුසල් කරමින් මේ ලෝකයේ ජීවත්වන කෙනක්. ොට මරණයට පත්වුණ හම ඔහ ඉපදුන දුගති බුදුහාරෝ දේශනා කරන මේ පළවෙනි පුද්ගලයාට දුගතියේ උපදින්න හේතු කර්මය පෙරකරන ලද්දක් වෙයි. පසුකරන ලද්දක් වෙයි, මරනාසන්න කාලය කරන ලද්දක් වෙයි. ඔහුට ඒ දුගතිය උපදින හේතුව කර්මය කොයි අවස්ථාවේ කරන ලද කර්මයක්ද කියලා කියන්නට පොළුවන්ක මටනය එක මරණාසන්න මොහොතේ ට සිදුවෙන ඒ චෘතිසිත ඇත්තයට අරමුණ වෙන අුස අුණතෝ දුගතියේ උපදදින කකුසලයක් අරමුණ නො තෝ සුගතිය උපදනවා. තොර මේ පලවෙනියාට අකුසලයක් අර්මුණු ඕ නිසා. ඒ අුස අරුණු වීමේ දී ඔහු ඒ කරන දකුසල පෙර කර ලද්දක් වෙන්නට පුළුවන් පසු කරන ලද්දක් වෙන්නට පුළුවන් මරනාාසන්න කාලේ ඇතිකර ගත්තිකක් වෙන්නට පුළාන් රට දෙවෙනි පුද්ගලයා ප්‍රවඳ බුදුහල දේශනා කරන ද මේ අකුසල් කරමින් තමයි ජීවත් වනේ. තර මරණින් පස්සේ එපදුනේ හු සුගතිය දිවිය ලෝකයේ. ඒකාරණාවේදී ඔහුට සුගතිය උපදින්ට හේතු කර්මය කර්මය. පෙර කරලත් දක් වෙයි පසුකරනත් දක්කේ මරණසන්න කාලි කරනත් දක් වෙයි.හොයිම වෙලාාවකවත් අකුසලය සුගතියට යන්නේ නෑ. අකුසලය කියනය එක හැම වෙලාවෙම පුද්ජලයාව පාලටයිහෙලන්නේ. අපි ඉහලට දමන්නේ නෑ. මේ දෙවිනිි පුද්ගලයා සුගතියට ය ගිහින් ඉපදුනේ අකුසලෙන් නොවෙයි. ඕහ අුසල අකුසල් කරමින් ජීවත් වන කෙනෙක් නමුත් ඔහුගේ ජීවිතය කළ. කුසලයක් තමයි යොහොට මුල්වෙන්නේ සුගතිය උපදින්න. එනිසා දෙවනියා කුසලයකින් තමයි යන්නේ නමුත් ඒ කළ කුසලය පෙර කර නලද්දක්වෙේ පස නද්දක්වෙයි, මරනාසන්න කාලෙ කරන නද්දක්වෙයි. ත තුන් එනියා. කුස කරමින් හිටියා මරණින් පස්සේ දුගතිය පදනා. සුගතිය පදුනා. ඔට ඔහට සුගතියපදීමට හේතුව කර්මය පෙරකරන නද්දක්වෙයි, පසුකර නද්දක්වවෙයි මරනාාසන්න කාලය කර නද්දක්වවෙයි. ඒඟට හතර වෙනයාන් හොදර පින්දහම් කරමින් හිටිය. මර්මෙන් පස්සේ ගල එපදිලෙඉන්නේ දුගතිය දැ ඔහුව දැකලා කර ප්‍රකාශන පහේ අපි කලින් ගෙනගත්තා බුදුහා මුදුර දේශනා කරමේ හතරවෙනයා හොඳ පින්දහම් කරමින් හිටිය කෙනා. අප මරණින් පස්සේ දුගතියේ උපදින්නට හේතුව කර්මය ඔහු පෙර කරන ලද්දක්වෙයි පසුර ලද්දක්වේ මරණාසන කාල කර නදක් වෙයි. මේ කාරණාව අප ඉගෙන ගත්තහම අපට තේරුම් ගන්න පුළුවන් ප්‍රතක්ජන ස්වභභාවය ඉන්න කෙනාට නියතියක් නෑ. එතකොට ඒ කාන්ත බවක් නෑ.න්න වෙනස්වන ස්වභාවයිෙන් යුක්තයි කියෙන කාරණය. ඇති මෙ කාරණ හ තම් පුද්ගලයන් හතර දෙනා පිළිබඳව ඉගෙන ගත්තහම අපිටඒ හොඳදට තේරුම් ගන්න පුළුවන් කමතියෙන. නි තමයි අපට නියතියක් ලැබි සෝවාන් මාර්ග පලයට පත් වනාම ප්‍රතජන භාවේ නීියති භාවයක් නෑ වෙනස්රන්නට පුළුවන්. එනිසා අකුසල් කරපු කරන කෙනට ධර්මිය ඉගෙනගෙන නිවැරදි වෙලා ඒ තමන් දුගතියට යන ගමන වලක්වගන්න පුළන්. කෙනගුණ හොඳදර කුසල් දහම් කරමින් ඉන්න කෙන නෑවත් අක්සල් කරන්න පටන් ත්ව තියාට සුගතිය වැල කියලා දුගතිර යන්න ඉඩතියෙනවා. තියනිසා. මේ නිශ්චිතියක් ඒ කාන්ත සාථකයක් අපට ලැබන්නේ නැති බව මේ කාරණාවෙන් අපට පැදිලි වෙන. ඉන්සාප්‍රි මතක තියාගන්න ඕන මුලින්ම පැහැදිලි කළ කාරණාව කුසලෙන් අකුසලය මැනලන්නත් පුළුවන්.ඒවගේම ආකුසලෙන් කුසලේ මැනලන්නත් පුුවන්, කුසලෙෙන් කුසලේ මැන්ලන්නත් පුුවන්. ඒවගේම අකුසලින් අකුසේ මැන්ලන්නත් පුුවන් තියනි සා අපපි ධර්මය හොඳට දැනගෙන අපේ ගුණ නුවන දියුණු කරගන්නට. මෙවැනි දේශනාවං ක්ශ්‍රවණය කරලා ධර්මක් ඥාන දියුණු කරගෙන කටයුතු කරන්න ටෝනි. තින් අපි හම දෙනාගේම අපේක්ෂාවන්නේ නිවන ඒ උතුම් නිර්වාණබෝධය සඳහා මේ සඳහම් පණ විඩියත් ඔපට උදෑසන ශ්‍රවණය කිරීමෙන් ඔබේ ධර්මක් ඥානය දියුණු කරගන්නට ඇති. ඒ දියුණු කරගත්ත ධර්ම ඥාන ඔබේ ගුණනුවන දියුණුවීම පිණිසම හේතුවේවා කර ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාචබුම්මට්හා දීවානා ගා මෛ්දිකාප්ඥන්තන් අනමෝදිිත් වාචරණඩක් අන්තු ශාසනම් චරන්ඩක්කන්තු දීශනං චිරන්රක්කන්තු තුවං සදා. ඕපනායක උඩුවෙල කැටවල ශ්‍රී දන්වත්තරී අවෂදාලයේ නිර්මාත්‍රූ, නැසීගිය W.W. ඩිංගිරි මහතාටත් නැසීගිය W.W. පල්සෙන මහතාටත්, අනිකුත් නැසීගිය සියලුම නෑදෑ හිතවතුන්ටත් මාගේ නැසීගිය මවුපියන්ටත් පින් පිණිස එහි අධිපතනිය වන WMම් පොඩිමැනිකේ වෛද්‍යතුමිය විසින් අදදින මෙම වැඩසටහනට දායකත්තවය දක්වුණ ලදී